අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේක අතිශය වැදගත් මං හිතනවා අපි හැමෝටම මේකෙන් තියෙන්නේ උසස් පෙළ විද්‍යාව තියෙන සහ විද්‍යාව නැති පාසල් මේකෙදි වැදගත්ම වෙනවා උසස් පෙළ තියෙන සමස්ත පාසල් සංඛ්‍යාව 2952යි මේ 2952න් සභාපතිතුමනි 1941ක විද්‍යාව නැහැ ඒ කියන්නේ 65.75ක විද්‍යාව නැහැ විද්‍යාව උගන්වන ගුරුවරු විද්‍යාගාර නැහැ ඒ නිසා ඇත්තටම අසාධාරණයක් වෙනවා මේ පාසල් වලට මේ දිස්ත්‍රික්ක වලට මේ පළාත් වලට මෙතනදී අපේ වෛද්‍ය විද්‍යාල වලට එතකොට අපි තෝරගන්නේ පාසල් 34කින් දිස්ත්‍රික්ක විදිහට කඩලා ගත්තොත් කොහොමද දිස්ත්‍රික්ක 25ම මේක බෙදිලා තියෙනවා වැඩිම අසාධාරණ ලක් වෙන කොයි දිස්ත්‍රික්කේද අපිට එහෙම සංඛ්‍යාලේඛන මේ අවස්ථාවේ ඔබතුමාට ඉදිරිපත් කරන්න පහසුකමක් නැහැ නමුත් මේ රැස්වීම මම හිතන්නේ ඒක හොයලා බලුවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා දැන් තත්ත්වය පැහැදිලිනේ දැන් විශ්වවිද්‍යාල ඇතුළ වලට ඇතුළත් වෙන සංඛ්‍යාව කලා අංශයෙන් එන්න මූලික හේතුව ඉතින් 65ක් ඉස්කෝල වල විද්‍යාව නැහැ හරිද එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය විදිහට මොනවද කරමින් ඉන්නේ මේ මේ කාරණේ අවබෝධ කරගෙන පී දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනත් එක්ක ගොඩාක් දේවල් අපිට තියෙනවා නැවත ස්ථාපිත කරන්න. දැන් එක පැත්තක් තමයි මේක අවශ්‍ය පහසුකම් මානව සම්පත් සහ භෞතික සම්පත් විද්‍යා අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් විදිහට රටේ බෙදිලා නැහැ. අන්න ඒ ප්‍රශ්නේ අපි ප්‍රමුඛ ප්‍රශ්නයක් විදිහට අරගෙන විසඳන්න තමයි කටයුතු කරන්නේ. එතකොට අපි මේ ව්‍යාපෘතියේදී දැනට ADB World Bank අරමුදල් යොදවාගෙන කරන වැඩසටහන් නැවත රීපර්පස් කරන්න අදහසක් තියෙනවා මේ STEM education එක ප්‍රොමෝට් කිරීම සඳහා. ඉතින් මේ වාගේ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ප්‍රමුඛතා මට්ටමින් කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහාම වැඩපිළිවෙල දැනට ක්‍රියාත්මක වෙනවද? ඔව් දැනට සැලසුම් කරගෙන යන වැඩසටහන් වල ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මේකට. විද්‍යා හා තාක්ෂණ STEM education පැත්තෙන් ප්‍රමුඛතාවය දෙන්නේ. කොච්චර කාලයක් ගත වෙයිද? ඉතින් 2024 දී අපි දැන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සබ් කමිටි එක අපොයින්ට් කරා ගිය සතියේ. ඒක ලබන සතිය වෙනකොට අපි අපේ නියෝජනයන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මේ වැඩසටහන මේ විදිහට තමයි ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමාලට රැස්වීම වැඩි දවසර තියෙනවා. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඉතලා වැඩ කරන්න වෙලාවක් නැහැ. ඔව් ගොඩක් තියෙනවා. ඇත්තට මේකත් ප්‍රශ්නයක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.